glow and handsome. ඒ ඇති multivitamin සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකුත් බ්‍රහස්පතින් දානාතුරේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහාද පාලන මිලක් නියම කෙරුණා. ඒ අනුව පාලන මිලට සීනි සහ සහල් අලවිය මෙවර මිට සිදුවන්නේදයි අප සොයවැළුවා. පිටකොටුව තොග වෙළඳ පොලේ අද පාලන මිණ ගණන් යටතේ සහල් අලවිය සිදු වුණා. ගැසට් එකකින් අඩි අලාබ තමයි. ඉතින් අපි පාලමට දෙන්න වෙනවනේ අපි කොහොම හරි. අද වෙළඳන් ගොක් කඩු අපිට 25000ක් තියෙනවා කිලෝ. ලොකු ගාණක් පාඩු වෙනවා. ඒ මෝල් වලින් අඩු කරන්න බෑ කියලා කියනවා. පාලන මිල ගණන් යටතේ සතුසු මගින් අදත් සීනි අලවි කරනු දක්නට ලැබුණා. පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයක අපෙන් සීනි ලබා ගන්න පුළුවන් පාලන මිලටම දෙනවා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි මිල දී ගැනීම සඳහා දිගු පොලියෙන් පැවතියේ මෙලෙසින්. මොකද මේ සීනිත් දීමේ? තියනවද බලන්න. තියෙනවා. ඇයි එහෙම කරන්නේ? මේකේ රූපවාහිනිය නම් කියව තියනවා කියලා. තියනවා. මේ මිනිස්සු බණ්ඩා ගන්න වෙන සුළු නෑ. සීනේ. එන්නේ නෑනේ. ඇත්තමනේ අපි සීනි ගලව ගන්න සීනේ. ඇතම් ප්‍රදේශවල සිල්ලර වැළඳුන් තවමත් පෙර මිලටම සීනි අලවිය සිදු කරන ස්ථානද අපට දක්නට ලැබුණා. සීනි කිලෝ එකක් දැන්. කීයද? 205යි. 205යි. 100 ගණක් මෙයන් ඕනේ. මේ අපි කිනව පරම සීනි එක ඒ ගාන දුන්නා. ඒ ගණන් අඩු වෙනා කියලා මම දන්නවා. මේ අතට රජුයි අනුමත මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වවුනියාව නගරයේ වෙළඳසල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තා. සහල් සීනි සහ තෙනිගු පිටි මෙලෙස රජිය අනුමත මිලට වඩා වැඩි මිලට අලෙවි කර තිබෙනවා. මේ අතර පාර්ශ්ව කිහිපයක් සීනි සහ සහල් සඳහාද පාලන මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. රට පුරාම දැන් සීනි පෝලිමක්. සීනි කිලෝ එකක් ගන්න අපේ ජනතාව පෝලිමින් දෙනවා. ඉමේදී මට්ටම් පේන ඉදිරියේදී බලනකොට තවත් කොවිඩ් රැල්ලක් ඇතුලේ සීනි වලිනු. දැන් අපි කියන්න ඕනේ මේ 125ට ලබා දෙන සීනිය ලංකාවට ගේන්න වියදම් වෙලා තියෙන රුපියල් 84ක වගේ ප්‍රමාණයක්. 125 බද්දකට මේ ගෙනාපු සීනි ජනතාවට කියනවා රුපියල් 125ට ගිහිල්ලා ගන්න කියලා. මොකද්ද එතකොට ආණ්ඩුව මේ කරපු මිල පාලනය? දැන් ජනාධිපතිතුමා හදිසි නීති රෙගුලාසි යටතේ වෙළඳ මාෆියාව පරාජය කිරීම සඳහාත් ඒ වගේම හරියට නිවැරදිව කටයුතු කරන ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම සඳහාත් නිසිබරදාලි පත් කරා. ජනවාරි මාසේ 76 ගෙනාපු සීනි ටික සීනි ඒකාධිකාරියේ ඒ වුන්ට අවශ්‍ය කරන මිලට වෙළඳ පොලේ විකුණන අද ආණ්ඩුව ඒ මිලම නියම කළ ගැසට් එකක් ගහලා. හැම ගැසට් නිවේදනයක් තුලින්ම ඒ නීතිය තුලින්ම රිංගන්න සැපයුම් කරවම් කටයුතු කරා. ඒ හින්දා තමයි අවසානයේ අපිට සිදු වුණේ මේ විදියට වැටලීම් කරලා සීල් තියලා ඒව රජයට ඒ තොග පවරාගෙන ජනතාවට සහන මිලට ලබා දෙන්න කටයුතු කරන්න ඉදිරියටත් අත්‍යවශ්‍ය භාණ්ඩවලදී මේ ක්‍රියාවලිය සිදු කරනවා. පොකට් එකට ෆිට වෙන new axe ticket perfume.